සුපින් බර සවසක් ප්‍රාර්ථනා කරනවා ඔබ හැමටම. අද නවම්පුර පසළොස් සුක පොහොය දවස. අද දවසේත් සුපුරුදු පරිදි සද්ධර්ම වර්ෂා ඔබ වෙත ගෙනෙන්නටයි අපි මේ සූදානම් වෙන්නේ. අද දවසේ සමස්ත මානවයාගේම විසිතුරු හැඟීම් පිළිබඳව කතා බහ කරන්නටයි අපි සූදානම් වෙන්නේ. ඒ තමයි මෛත්‍රිය. මෛත්‍රියෙන් පසුවෙන්නෙකුට කොතරම් නම් ආනිසංස ලබාගත හැකිද මෙලොව පරලොව වශයෙන්? ඒ පිළිබඳව අද ඔබට කියා දෙන්නටයි සූදානම් වෙන්නේ. ඒ සඳහා අපි ඉතාමත්ම ගෞරවයෙන් නමස්කාර පූර්වකව අද දවසෙත් ඇරයුම් කර සිටියා ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනුනායක ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසක ත්‍රිපිටක ධාරාචාර්ය මහා කම්මඨානාචාර්ය ශාසන ධජ අතිපූජ්‍ය නාවුණි අරියධම්ම ස්වාමින් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් මේ ධර්ම කරුණු කාරණා මනාව පෙළගස්වමින් අපේ සිත් තුළට බහලන්නට මෙතරම් උත්සුක වන්නේ උන්වහන්සේ තුළ තියෙන මෛත්‍රී ගුණය නිසාමයි. ඉතින් එසේනම් අපි මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් වෙමු. නැවත වතාවක් නමස්කාර පූර්වකව මායරුම් කර සිටින්නේ අතිපූජ්‍ය නාවුණේ අරියධම්ම ස්වාමින් වහන්සේට. ස්වාමින් වහන්ස අවසරයි ඔබ වහන්සේට. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුන් දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුන් දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුන් දස්ස මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තියා ආසේවිතාය භාවිතාය බහුලීකතාය යානීකතාය වත්තුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය ඒකාදසානි සංසාපාටිකං කාති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේ මෛත්‍රී භාවනාවෙන් මෛත්‍රී ධ්‍යානයෙන් මෛත්‍රී පාරමිතාවෙන් අග්‍රයි. ඒ මේ සර්වඥන් වහන්සේ මෛත්‍රී පාරමිතාව තුන් ආකාරයකට පුරලා තියෙනවා. මෛත්‍රී පාරමිතාව, මෛත්‍රී උපපාරමිතාව, මෛත්‍රී පරමත්ත පාරමිතාව කියලා. ඒ කියන්නේ බාහිර වස්තු සම්බන්ධව මෛත්‍රී පැතිරවීමෙන්, මෛත්‍රී පැවැත්වීමෙන් දා මෛත්‍රී පාරමිතාව පිරුණා. බාහිර වස්තු නිමිති කරගෙන ශරීර අවයව පරිත්‍යාග කිරීමේ වශයෙන් මෛත්‍රී උපපාරමිතාවත් පිරුවා. ජීවිත පරිත්‍යාගයෙන්මත් මෛත්‍රිය වැඩීමෙන් මෛත්‍රී පරමත්ත පාරමිතාවත් පිරුවා. සර්වඥන් වහන්සේ බුදුබාට පත් වී පුළුතුන් ලෝක ධාතුවට මේ මෛත්‍රිය බෙදා හරිනවා. දමනේ කටයුතු පුජ්‍යලයක වෙතොත් ඍජුවම ඔහුට මෛත්‍රී චිත්ත තරංග ධාරාව යවනවා. එයින් ඒ තැනැත්තාගේ සිත මුරුදු වෙලා භාග්‍යතුන් වහන්සේගේ පාමුල වැඳ වැටි තෙරුවන් සරණ යනවා. සමහර විට මාර්ගඵල නිවන් ලබනවා. මේ විදිහේ පුදුම ආශ්චර්ය ගුණයක් මෛත්‍රී බලයේ පවතිනවා. අග්නික්ඛන්ධෝපම සූත්‍රයේ පින්නතුන් අහලා ඇති. අංගුත්තර නිකායේ තියෙන මේ අග්නික්ඛන්ධෝපම සූත්‍රයේ අසාගත් සමහර භික්ෂූන් වහන්සේලා අතුරෙන් 60 නමක්ම රහත් වුණා. සීලයෙන් පිරිහිලා හිටිය භික්ෂූන් වහන්සේලා 60 නමක් ලේ වමනේ කළා. අනිකුත් භික්ෂූන් වහන්සේලා 60 නමක් දුෂ්කරයි කියලා සූරුවර ගියා. වෘක්ෂ පර්වතාදී ගෘහීත විමානස්තක දෙවිදේවතාවෝ ඒ සූත්‍ර දේශනය අසා දරාගෙන භික්ෂූන් වහන්සේලා වැඩෙන්නේ සේනාසනවල රාත්‍රියේ මැදියේම සජ්ජායනා කරනවා.
එයින් බොහෝ භික්ෂූන් වහන්සේලා සිවුරු අරල යන්න පටන් ගත්තා. මහණදම් පිළිම දුෂ්කරයි කීත්. ආනන්ද මාහිමියන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ වෙත පැමිණ විශේෂ ආරාධනයක් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, අග්ගික්ඛන්ධෝපම සූත්‍ර දේශනාව ඇසූ භික්ෂූන් වහන්සේලා බියටපත් වෙලා සිවුරු අර යනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ භික්ෂු සංඝයා වහන්සේගේ සිතට සැනසෙල්ලක් පිණිස සුදුසු අනුශාසනාවක් ලැබේවා කියලා ආරාධනා කළා. ඒ නිමිත්තෙන් චූල අච්චරා සංඝාත සූත්‍ර තුනක් දේශනා කළා. අධික වශයෙන් මේ මෙත්තානිසංස සූත්‍රය දේශනා කළා. චූල අච්චරා සංඝාත සූත්‍රවල සඳහන් වෙනවා, එයින් එකක් මෙහෙමයි. අච්චරා සංඝාත මත්තම්පිචේ භික්කවේ භික්කු මෙත්තං චිත්තං ආසේවති අයං වොච්චති භික්කවේ භික්කු අරිත්තජ්ජානෝ විහෙරති සත්තු ශාසනකරු ඕවාද පතිකරු අරුමු අමෝගං රට්ටපින්ඩම් භුංජති කෝපනවාදෝ ජනාදී වශයෙන් දේශනා කළා. මහණෙනි, මේ අසුරුසනක් ගහන කෙටි කාලයක් තුල නමුත් මෛත්‍රී සිත වැඩුවා නම් ඒ භික්ෂූන් වහන්සේ ධ්‍යානයෙන් නොපිරිහුණු කෙනෙක් වෙනවා. සර්වඥන් වහන්සේගේ අනුශාසනාව කළ කෙනෙක් වෙනවා. සර්වඥන් වහන්සේගේ දේශනයට ගෞරව කළ කෙනෙක් වෙනවා. එවාගේම සදහැවතුන්ගේ සිව්පසේ මහත්ඵල කර දෙන්නෙක් වෙනවා. මේ විදිහට අච්චරා සංඝාත සූත්‍රයේ කසුරු සනක් ගහන තරම් කෙටි කාලයේ නම මෛත්‍රී සිත වැඩීමේ ආනිසංස දේශනා කළා. මෙත්තානිසංස සූත්‍රයෙන් වැඩිදුරට එහි ආනිසංස ප්‍රකාශ කරනු පිණිසයි මේ සූත්‍ර දේශනයේ පැවැත්වුවේ. භාග්‍යතුන් වහන්සේගේ දේශනා විලාසයක් තියෙනවා. යම්කිසි භාවනාවක් හෝ ධර්මෝපදේශයක් හෝ ඉදිරිපත් කිරීමේදී එහි ආනිසංස මුලදී දේශනා කරන එක. පින්නතුන් අහලා තියෙනවා මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ භාවනා කර්මස්ථාන 21ක් සඳහන් වෙනවා. ඒ සියල්ලට මුලින් ආනිසංස 7ක් දේශනා කළා. මහා ආර්යවංශ දේශනාවේදී ආර්යවංශ ප්‍රතිපදා 4 විස්තර කරන්න ප්‍රථමයෙන් එයි ආනිසංස කරුණු 9කින් ඉදිරිපත් කළා. ඒ වාගේ මේ මෛත්‍රී භාවනාවේ වටිනාකම වශයෙන් ආනිසංස 11ක් දේශනා කළා. ඒ 11 ගැනයි දැන් මේ දේශනේ සඳහන් වෙන්නේ. මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තිය ආසේවිතාය. මහණෙනි, මෛත්‍රී චේතෝ විමුක්තිය ආදරයෙන් වැඩුවා නම්, භාවිතාය නැවත නැවත වැඩුවා නම්, බහුලී කතාය බහුල වශයෙන් වැඩුවා නම්, යානීය කතාය ගමනට සූදානම් කළ යානාවක් මෙන් නිරතුරුව මෛත්‍රියේ සූදානමින් පවත්නාසේ වැඩුවා නම්, වත්තු කතාය විශාල ගොඩනැගිල්ලක් ඉදිකිරීමට බිම සකස් කළාක් මෙන් ඕනෑම වෙලාවක මෛත්‍රී ධ්‍යානයේ සමාදෙන්න සුදුසු හැටියට මෛත්‍රිය වැඩුවා නම්, අනුට්ඨිතාය අවදි වූ සිතින් මෛත්‍රී ධ්‍යාන වැඩුවා නම්, පරිචිතාය අතරගත් දෙයක් මෙන් පුහුණු කරගෙන සිටියා නම්, සුසමාරද්ධාය නිරන්තරයෙන් ඉසමුඳුනේ තියාගත් දෙයක් වාගේ මෛත්‍රී ධ්‍යාන හරියට පවත්වා ගන්නවා නම්, ඒකා දසානිසංසා පාටිකංකා 11 මහා ආනිසංසයක් කැමති විය යුතුයි. ඊළඟට සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ 11 ආනිසංසය. සුඛං සුපති සැපෙන් නිදෙනවා, සුඛං පටිබුද්ධති සැපෙන් පිබිදෙනවා, න පාපකං සුපිනම් පස්සති නපුරුසේන නොදකිනවා, මනුෂ්‍යානම් පියෝ හෝති මනුෂ්‍යයන් ප්‍රිය වෙනවා, අමනුෂ්‍යානම් පියෝ හෝති අමනුෂ්‍යයන් ප්‍රිය වෙනවා, දේවතා රක්ඛන්ති දෙවියෝ මැනවින් රැක ගන්නවා, නාසාග්ගිවා විසංවා සත්තංවා කමති ඒතනත්තාට ගින්නෙන් හෝ අවියාවදෝලින් හෝ වසමිසෙන් හෝ අනතුරක් නොවී යනවා, තුවටන් චිත්තන් සමාධියති වහාම හිත සමවත් වෙනවා සමාධිගත වෙනවා, මුඛවන්නෝ විප්පසී දෙති මුහුණේ වර්ණේ වටාත් ප්‍රසන්න වෙනවා, අසම්මූල් හෝ කාලං කරෝති
මනා සිහිනුවනින් අවසං හුස්ම හෙලෙනවා. උත්තරින් අප්පටි විජ්ජන්තු, මේ ජීවිතයේදී අරහත්ත්වයට පත් නොවේ නම් බ්‍රහ්ම ලෝකෝපගෝ හෝති, බ්‍රහ්ම ලෝකයේ උත්පත්ති ලැබෙනවා. මේ විදිහට මේ ආනිසංස 11ක් සංක්ෂේපෙන් ඉදිරිපත් කළා. මෙතන සඳහන් වෙනවා සුඛං සුපති කියලා. බොහෝ දෙනෙක් සැපනින්ද ලබන්න දන්නේ නැහැ. කෙන්දිරිගග හැරි හැරි තතනමින් නිදාගන්නවා. නමුත් මෛත්‍රී ධ්‍යාන වැඩුව එක්කෙනා, මෛත්‍රී සමාධිය වැඩුව එක්කෙනා, සමාධියකට සමවැදුණු කෙනෙක් වාගේ බොහෝම සැපෙන් නිදෙනවා. අතක් පයක්වත් සෙලවෙන්නේ නැහැ. ඒ වගේම කෙඳිරි ගෑවෙන්නේත් නැහැ. තතනන්නේත් නැහැ. බොහෝම සැපෙන් සමාධියටපත් උනාසේ නිදෙනවා. මේ මෛත්‍රී වැඩීමේ කානිසංසයක්. සුඛං පටිබුද්ධති. සමහර කෙනෙක් අවදි වෙනකොට කෙඳිරි ගන්නවා. එහා මෙහා පෙරලෙනවා. බොහොම අමාරුවෙන් නැගිටින්නේ. නමුත් මෛත්‍රී ධ්‍යාන වැඩු එක්කෙනා නෙළුම් මලක් මා නෙල් මලක් කිඹ දෙන්නා වගේ බොහොම ප්‍රසන්න සිතින් අවදි වෙනවා. කිසිම වේදනාවක් නැහැ, මහන්සියක් නැහැ, අපහසුතාවක් නැහැ. බොහොම සැපෙන් අවදි වෙනවා. නේ පාපකං සුපිනම් පස්සති. නපුරු සීනියක් කවදාකවත් පේන්නේ නැහැ. දකින්න නම් දකින්නේ සුභ සීනියක්. නපුරු සීන දැකලා බොහෝ දිනක් රාත්‍රී කෑ ගහනවා, බිය වෙනවා, ඒ වගේම තැති ගන්නවා. එහෙම දෙයක් වෙන්නේම නැහැ මෛත්‍රී ධ්‍යාන වැඩීමේ. මනුෂ්‍යානම් පියෝ හෝති. මිනිස්යන්ට හරියට ගෙලේ පැලඳි මුතුමාලයක් වාගේ ප්‍රිය වෙනවා. ඉසේ පැලඳි ඔටුන්නක් වාගේ ප්‍රියමනාප වෙනවා. දුටු දුටුවන්ගේ සිත සැනසෙනවා මේ මෛත්‍රී වැඩුවේ කෙනා දකිනකොට. අමනුෂ්‍යානම් පියෝ හෝති. භූත පිසාච කුම්භාණ්ඩ යක්ෂ ප්‍රේත බහිර්වාදී අමනුෂ්‍යයන්ට දෙවියන්ටත් ප්‍රියමනාප වෙනවා. කවදාකවත් මෙනි අමනුෂ්‍ය උපද්දරයක් වෙන්නේ නැහැ මෛත්‍රී බලයේ වැඩීමේ. දේවතා රක්ඛන්ති. දෙවියෝ හරියට මව්පියන් දෙන්නේ ආදරණීය දරුවෙකු රැකගන්න වාගේ මෛත්‍රිය වඩන්න ආරක්ෂා කරනවා. එවාගෙම ගින්නෙන් අවියවද වලින් වසවිසෙන් ශරීරගත වෙන්නේ නැහැ. ඒ වායෙන් අනතුරක් ජීවිතයේ සිදු වෙන්නේ නැහැ. ඒකම මුහුණේ වර්ණේ පමණක් නේ මුළු සර්වාංගයේම ප්‍රසන්න වෙනවා. දුටුවන්ඩ බොහෝම ප්‍රසන්න භාවයක් ඇති වෙනවා මෛත්‍රී වඩන කෙනාගේ දර්ශනීය ප්‍රභාවය. එවාගේ මරණාසන්න මොහොතේදී කවදාකවත් දුකක් වේදනාවක් නැතුව මනස සිහිනුවණින් ඉන්න සමත් වෙනවා. අරිහත්ත්වයටපත් වෙන්නත් මෛත්‍රී භාවනා පදනම් වෙනවා. නමුත් අරිහත්ත්වයටපත් නුනා නම් අනිවාර්යයෙන්ම බඹලෝ උපදිනවා. මෛත්‍රී භාවනා වශයෙන්, මෛත්‍රී ධ්‍යාන වශයෙන් බඹලෝ උත්පත්තිය ලැබෙනවා. ප්‍රථම ධ්‍යානයෙන් නම් ප්‍රථම ධ්‍යාන තලයේ උපදිනවා. ද්විතීයා ඥාන ලැබුවා නම් ද්විතීයා ඥාන තලයේ උපදිනවා. තෘතීය ඥානය ලැබුවා නම් තෘතීය ඥාන තලයේ උපදිනවා. අනාගාමී වී නම් සුද්ධාවාසය දක්වා උපදිනවා. එයින් මේ ආනිසංස 10ක්ම මේ ජීවිතේටයි. මේකට නිදසුන් රාශියක් තියෙනවා. ඒ කියන්නේ අපේ ලංකාවේ සිදුවෙච්ච සමහර සිදුවීම් වලින් හේතු කාරණා සාධක සානක් අපට දකින්න ලැබිලා තියෙනවා. දැන් මිනිස්යන්ද අමනුෂ්‍යයන්ද ප්‍රේමනාප වෙනවා කියන තැනදී එවා මේ මිනිස්සු මොනතරම් මේ මෛත්‍රී භාවනාවෙන් හිත නැමෙනවාද කියලා අපට තේරුම් ගන්න පුළුවන්. ඕනෑම දුරුදාන්ත පුජ්‍යලයකුණ මෛත්‍රී ධ්‍යාන වැඩුව කෙනෙකු දුටු ගමනින්ම ඔහුගේ හිතට ලොකු මෛත්‍රියක් ඇති වෙනවා. තරහකාරයාගේ හිතේ මෛත්‍රියක් පහළ වෙනවා. මේක ආචාර්ය සිද්ධිය. අනින්දේන හරකට උනත් ගහන්නේන ඇතට උනත් මෛත්‍රී කරාම ඔහු බොහොම මුරුදු වෙලා ආපස්සට යනවා. ඒ තරම් පුදුම දෙයක් මේ මෛත්‍රී බලය. මේ මෛත්‍රිය වඩන්නාගේ ශරීරයෙහි කහපාට රශ්මි ධාරාවක් පිට වෙනවා. ඒක ඇහැට පේන්නේ අනිත් ඇයට. නමුත් ඒ රශ්මි ධාරාව පැතිරෙන නිසා ඔවුනෝන් අතර කවදාකවත් තරහක් අදාන්ත අවිනීතකමක් පවත්වන්නේ නැහැ. මහා අස්සගුත්ත මහ රහතන් වහන්සේ වැඩි සිටියේ ධර්මාශෝක රජ සමයේ. මහාවත්තනී වනාන්තරයේ තමයි ඒ මහ රහතන් වහන්සේ 30,000ක් ශිෂ්‍ය පිරිස එක්ක වාසය කොට වදාළේ. ඒ 30,000ක් ශිෂ්‍ය ඔක්කොම රහත් වෙලා ඒ රහතන් වහන්සේ අහසේ වැඩ ඉඳගෙනයි භාවනා උපදෙස් දෙන්නේ.
එකදාසක් ජනසාන කියන ආජීවකතුමා ඔතෙන්ටපත් වුණා. ඒ රහතන් වහන්සේ වැඩෙන්නවට නොයේක් සතුන් එකට ක්‍රීඩා කරනවා. අලිද, ඇතුන්ද, අස්වැන්ද, එවාගේ මෝද, ගෝනුද, කොටිද, වලස්සුද, ලොකු කුඩා සියලුම සත්වෝනුම් එකට සෙල්ලම් කරනවා. ජනසාන ආජීවකතුමාව ස්වාමීනි මේ සතුන් මන් දැකලවත් නැහැ, මේ මොන සතුන්ද? ඒ වෙලාවේ රහතන් වහන්සේ වදාළ වචනයකින් ඔහුට නුවණක් පහළ වෙලා පැවිදි වෙලා රහත් වුණා. ඒ අර වන සතුන් පවා එකට සෙල්ලම් කරන තරමට ඔවුනුවන් අතර කිසි වාද භේදයක් නැතුව හිටියේ මෛත්‍රිය බලය නිසා. ඒ කියන්නේ රහතන් වහන්සේගේ මෛත්‍රිය තරංග ඒ හැම තැනටම පැතිරී ගිහින් තිබුණා. මේක ආචාර්ය සිද්ධියක්. එක දවසක් විසාක කේන රහතන් වහන්සේ ලංකාවේ සිතුල්පව්වට වඩිනකොට දෙමන් සන්ධියකටපත් වෙලා මේ කොයි පැත්තටද යන්නේ කියලා කල්පනා කළා. කොයි පැත්තටද සිතුල්පව්වට යන්නේ කියලා. රුක්දෙවියෙක් බිමට බැහැලා වැඳලා කිව්වා, ස්වාමීනි මෙන්න මේ පැත්තෙන් වඩින්න, මේ තමයි සිතුල්පව්වට යන පාර කියලා. අර දෙවියන් ප්‍රිය කරන හැටි. ඒ රහතන් වහන්සේ සිතුල්පව්වේ මාස හතරක් වැඩ ඉඳලා මං හෙට දවසේ වෙන තැනකට වඩිනවා කියලා හිතුවා. ඉතින් රහතන් වහන්සේ වැඩ සිටියේ කුටියේ සක්මන් කෙළවරේ. දේවතාවෙක් බිමට බැහැලා මිනිස් විසින් අඬන්න ගත්තා. ඇසු ඔබ කවුද, මොකද අඬන්නේ? ස්වාමීනි මං මිරුක්ෂ දේවතාවෙක්, මං අඬන්නේ ස්වාමීන් වහන්සේ හෙට වඩිනවා කිව්වා නෙමේ ආරණ්‍යෙන්. ඒකට මට බොහොම කනගාටුයි. මං ඉඳීමෙන් ඇති වැඩේ කුමක්ද කියලා ඇසුවා. ස්වාමීනි, ස්වාමීන් වහන්සේ වඩින්න ඉස්සර මෙතන මේ වන දේවතාව ඔවුන් අතර මතභේද වාද විවාද තිබුණා, අසමගිකම් තිබුණා. ස්වාමීන් වහන්සේ වැඩියන් පස්සේ මේ ස්ථානයේ සියලුම දෙවි දේවතාවු සමගි වුණා, සාමකාමී වුණා. අනේ ස්වාමීනි, හෙට දවසේ ආපහු වැඩියොත් අයමත් අර දෙවි දේවතාවන්ගේ අසමගිකම්, අමනාපකම්, වාද භේදකම් ඇති වෙයි. ඒකටයි මට දුක. ආයෙනම් මං ඉදිරියට ඉන්නම් කියලා තවත් හාර මාසයක් හිටියා. අයමත් හාර මාසයකින් පිටත් වෙන්නකොට අයමත් ඇවිල්ලා වගේ ආරාධනා කළා. මේ රහතන් වහන්සේ පිරිනුවම් පානකම දෙවියෝ ඒ ආරණ්‍යෙන් රහතන් වහන්සේට පිටත් වෙන්න දුන්නේ නැහැ. මෙහෙර දෙවියන් ප්‍රිය කරන බව මේක වැදගත් සිද්ධියක්. ඒ කියන්නේ භික්ෂූන් වහන්සේ නමක් වුණත්, ගිහි කෙනෙක් වුණත් මෛත්‍රිය වඩනවා නම් ඒ හැම තැනම දෙවියෝ ඇවිල්ලා පිට වෙනවා, සහයෝගය දෙනවා, ආරක්ෂාව සැලසෙනවා. ඒ වගේම තුවටන් චිත්තං සමාධියති කියන වචනේත් බොහොම වැදගත්. ඒ කියන්නේ මෛත්‍රී භාවනා වැඩු අයගේ හිත ඉක්මනින් සමාධිගත වෙනවා, ඉක්මනින් සමාධිගත වෙනවා. පසුගිය 977 අවුරුද්දේ මීරිගම ගුරු විදුහලේ, බෞද්ධ ගුරු විදුහලේ භාවනාන යෝගී වෙටිය ගුරුවරු අතර භාවනා උපදේශ අතුරෙන් මෛත්‍රී භාවනා වඩා ආනාපාන සතියට හැරිච්ච බොහෝ දෙනාගේ හිත සමාධි වුණා. අර මෛත්‍රී භාවනාව නිසා හිත සමාධි වීමට බොහොම හොඳ සාධකයක්. ඒක අපේ අත්දැකීමක් එතන. ඔය වාගේ මෛත්‍රී ධ්‍යාන වැඩුව අයගේ හිත ඉතා ඉක්මනින් සමාධිගත වෙනවා. ඒ වගේම ගින්නි, ඒ වගේම අවියාවද, වසවිස මේ ආදී විපත්ති වලකිනවා. පින්නතුන් අහලා ඇති සරුවඥන් වහන්සේ වැඩෙන්නේ කාලේ හිටියා නන්ද මාතා කියලා බොහෝම හොඳ සිටු කුමාරිකාවක්. සෝවාන් මාර්ගඵලලාභී. එතුමිය දවස් 15කටම බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝ රත්නයට ආරාධනා කරලා දම් පින්කම් පැවැත්තුවා. 14 වෙනි දවසේදී එතුමිය තමන්ගේ ස්වාමියාට සිරිමා ගණිකාව පාවලා දීලයි මේ නිදහස් වෙලා ඇවිල්ලා මේ පින්කම් වල යෙදෙන්නේ. ඒ සිරිමාවට මෙතුමිය ගැන ඊර්ෂ්‍යාවක් ඇති වුණා. මෙතුමිය මරා දාන්න ඕනේ, එතකොට මට හැමදාම මේ සිටුමාලිගාවෙ ඉන්න පුළුවන් කියලා ඒ සිරිමාව බිමට බැහැලා ඇවිල්ලා මාලිගාවෙන් බැහැලා ඇවිල්ලා කැකෑරෙන තෙල්, අර දානෙට හදන තෙල් හැලියෙන් තෙල් කිනිස්සක් අරගෙන ඔළුවට බැක්කෙරුවා. එතකොට මේ නන්ද මාතා කියන සිටු කුමාරිකාව, සිටු දේවිය මෛත්‍රියට සමවැදුණා. මෛත්‍රී වැඩුව. ඒ කැකෑරෙමින් තිබිච්ච උණුවෙච්ච තෙල් සීතල වෙලා වැගුරුණා. ඊළඟ තවත් එකක් වක් කරන්න හදනකොටම දාසීන් ඇවිල්ලා වට කරගෙන මේ සිරිමාවට තැළුවා. සිරිමාව ප්‍රහිංසා කළා. පස්සේ මෙතුමිය ධ්‍යානයෙන් අවදි වෙලා කිව්වා, එපා එපා, මේ සිරිමාව මගේ කල්යාණ මිත්‍රයෙක්නේ,
එතුමියට දවස් 15ක් මගේ ස්වාමියාට බාර දීලානේ මම මේ ඇවිල්ලා පින්කම් කරන්නේ. එතුමනේ සමාව දෙන්න සමාව දෙන්න. පස්සේ සිරිමා බියටපත් වෙලා මෙතුමියගෙන් වැඳ නමස්කාර කොට සමාව ඉල්ලුවා. නෑ මගෙන් නෙමේ සමාව ගන්න ඕනේ අපේ බුදුරජාණන් වහන්සේගෙන්. හෙට දවසේ මෙතෙන්නේ බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝ පිරිස වඩිනවා. ඒ වැඩිහාම වැඳලා සමාව ගන්න. ඊට පස්සේ ඉතින් සිරිමාවයකට කැමති වෙලා පසුදා බුදුරජාන් වහන්සේට වැඳලා මේ කාරණේ කියලා සමාවිල්ලු. සරුවඥන් වහන්සේකට උපදේශයක් වශයෙන් ධර්ම දේශනාවක් පැවැත්තුවා. එතුමියද සෝවාන් වුණා. මේ ආශ්චර්ය සිදුවීමක්. ඒ කියන්නේ මහා ගිනියම් වෙච්ච තෙල් ඔක්කොම සීතල වෙලා ගියා. මේ වගේම අවියවද වදින්නෙත් නැහැ. ගින්නෙන් ඉපතක් වෙන්නෙත් නැහැ. මේ ආශ්චර්ය ආනිසංසය. මරණාසන්න මොහොතේ උනා ඇත්ත වශයෙන්ම මනස සිහිනුනේ ඉන්න සමර්ථ වෙනවා. මේ කියන්නේ මෛත්‍රී භාවනා වැඩි වීම. දැන් ඉතින් මේකෙන් ලද්දේ 11 මහා ආනිසංස පිළිබඳව කෙටි සංක්ෂේප හැඳින්වීම. මෛත්‍රී මෛත්‍රී කියලා කියන්නේ පින්නතුනි හිතවත් බව, හිතයිසී බව. නිදසුනක් වශයෙන් කියනවා නම් මව්පියන්ගේ හිතේ තමන්ගේ දරුවා ගැන ඇති වෙනවා මෛත්‍රියක්. මොනවද මෛත්‍රිය කියන්නේ? ඔහුගේ දියුණුව කැමැතිකම. ඔහුට ආයුෂය, වර්ණය, සැපය, කාය බලය, ඥාන බලය, නිරෝගී සුවය වැඩෙනව දැකීමටයි මව්පියන්ගේ හිතේ මෛත්‍රිය තියෙන්නේ. ඔහුට ගුණනුවන, ධන දාන්නේ, යසේසුරු, සැප සම්පත් මේව වැඩෙනව දැකින්නයි දෙමව්පියන්ගේ හිතේ තියෙන්නේ. ඒ වගේ මේ දරුවාගේ හිතේ ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ත්‍යාගය, ඥානය, හිරියොත්තප්පය, බහුශ්‍රුතතාවය, පරාක්‍රම වීරිය, ස්මෘතිය, ප්‍රඥාව මේවායි දරුවාගේ సంతානේ වැඩෙනවා නම් හොඳයි කියන එකයි දෙමව්පියන්ගේ තියෙන මෛත්‍රිය. මේවාගේ අනුන්ගේ දියුණුව කැමති බව මෛත්‍රියයි. මේකට කියන මෙත්තා, මෙත්තායන, මෙත්ති මේ කියන වචන. මිද සිනීහිනේ කියන ධාතුවෙන් තමයි මෙත්තා කියන වචනේ හැදිලා තියෙන්නේ. මිද සිනීහිනේ. ඒ කියන්නේ මිද කියන ධාතුවෙන් හැදෙන මේ වචනය බොහොම මෘදු භාවයට, සෙනෙහවත් බවට නමක්. එතකොට අපි සලකා බලන්නට ඕනේ මේ මෛත්‍රිය තමාය, තමාගේ හිතවතාය, තමාගේ මැදහතාය, තමාට අහිතවතාය කියන මේ කාටත් එකසේ වඩන්න පුළුවන් ඇති අපි බලන්නට ඕනේ. මෛත්‍රී භාවනාව ගැන විසුද්ධි මාර්ගය, පටිසම්භිදා මග්ග පාළිය, සූත්‍ර දේශනා රාශියක සඳහන් වෙනවා. කරණීමෙත්ත සූත්‍රය, ඒ වගේම කඳපිරිත, මේ ඔක්කොම මෛත්‍රී භාවනා සම්බන්ධ උපදේශයි. මෙහිදී අපේ බලාපොරොත්තු වෙන්න ඕනේ සියලුම භාවනා උපදේශ එක්කාසු කරලා දක්වා තිබෙන භාවනා කර්මස්ථානය. ඵලමේම තමාට තමා මෙත් කරගන්නවා. පාලියෙන් නම් කියනවා අහං අවේරෝ හෝමි, අභ්‍යාපජ්ජෝ හෝමි, අනීගෝ හෝමි, සුඛී යත්තානම් පරිහරාමි කියලා වචන හතරකින්. මම වෛර නොවේමි, මම තරහ නොවේමි, මම නිදුක් නිරෝගී වෙමි, සුවපත් වෙමි. ඒ වගේම තමන්ගේ හිතවතාට, හිතවතා කියලා මෙතන හඳුන්වන්නේ තමන්ට උපකාර වෙච්චි කල්යාණ මිත්‍ර දෙමව්පියන්, කල්යාණ මිත්‍ර ගුරුතුමන්, කල්යාණ මිත්‍ර උපදේශකයන්. මේ තමයි අපට හිතවත් අය. හිත කියන්නේ අපේ දියුණුව කැමති අය. එයින් තමාගේ මව්තුමිය, මව්පියන් දෙනාදරෙන් මව්තුමිය තෝරගන්නවා. මගේ මානියෝ වෛර නොවේවා, තරහ නොවේවා, නිදුක් නිරෝගී වේවා, සුවපත් වේවා. පියතුමාටත් ඒ වාගේ. මගේ පියතුමා වෛර නොවේවා, තරහ නොවේවා, නිදුක් නිරෝගී වේවා, සුවපත් වේවා. මම එක්කෙනෙකුට ඔය විදිහට වඩනවා. දෙන්නම එකතු කරලා වඩනවා. මගේ මව්පිය වෛර නොවෙත්වා, තරහ නොවෙත්වා, නිදුක් නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මේ වාගේ වඩන්න පුළුවන්. මේකේ තියෙන වඩන අනුපිළිවෙලක්. ඒ අනුපිළිවෙල වැඩීමෙන් තමයි ධ්‍යාන බවට යන්නේ. ධ්‍යාන බවට යනවා කියන එක සමහර කෙනෙක් බය වෙනවා අපිට ධ්‍යාන වඩන්න බෑනේ කියලා. එහෙම හිතන්න අවශ්‍ය නෑ. අර මුලින් සඳහන් වුණානේ අර උපාසිකාවක් පවා ධ්‍යානලාභී වෙ හිටියා කියලා. ඒ නිසා ගිහි පැවිදි කාටත් පුළුවන් මේකෙන් ප්‍රයෝජන ගන්න. ධ්‍යාන නොවැඩුවත් ධ්‍යාන වඩන ක්‍රමයේ හරි දැනගෙන ඉඳීම වැදගත්. ඒ කියන්නේ දැන් අපි තමන්ට තමන් ඉස්සෙල්ලා එක වචනයකින් මෙත් කරගන්නවා. මම වෛර නොවේමි, වෛර නොවේමි, වෛර නොවේමි කියලා තමන්ට තමන් එක සැරයක් හිතාගන්න. එක වචනයකින්. එහෙම දෙතුන් සැරයක් තමාගෙන එක වචනයකින් මෙත් කරගෙන ඊළඟට තමන්ගේ මව්තුමිය ඉස්සරහා ජීවත් වෙලා ඉන්න ඕනේ. ජීවත් වෙන්න මව්පියන්.
මෞතුමිය ජීවත් වෙලා ඉන්නවනම් එතුමිය ඉදිරියේ ඉන්න හැටි හිතාගෙන එතුමියගේ නලාතලයේ හිතින් බලාගෙන මගේ මෑණියෝ වෛර නොවේවා වෛර නොවේවා වෛර නොවේවා වෛර නොවේවා මේ විදියට සියවර දහස්වර හිතින් කියවන්න ඕන. එසේ කියවෙන කොට හිත නීවරණ යටපත් වෙනවා. ධානාංග පහළ වෙනවා. ඒකේ උපචාර සමාධිය, අර්පණා සමාධිය කියන අවස්ථා දෙකක් තියෙනවා. එයින් පළමුවෙන් අර ඒ මෞතුමියගේ ස්වરૂපයේ හිතට අරමුණු වෙලා හිතේ නීවරණ යටපත් වෙන අවස්ථාවට කියනවා උපචාර සමාධිය කියලා. ඊළඟට ඒ සිත ඒ මෞතුමිය කෙරෙහි විනිවිද දක්නා හැටියට හිතේ පහළ වෙනකොටම අර්පණා සමාධියේ ප්‍රථම ධානය උපදිනවා. ඒක නැවත නැවත ප්‍රගුණ කරලා වශී කරලා දෙවෙනි ධානයට ඒක වශී කරගෙන තුන්වෙනි ධානයට යන්න පුළුවන්. ඔය විදිහට මෞතුමිය වෙනුවෙන් එක වචනයකින් ධාන තුනක් උපදවනවා. ඊළඟට තමන් හිතෙනවා මම තරහ නොවේමි මම තරහ නොවේමි මම තරහ නොවේමි කියලා තමන්ට තමන් එක වචනකින් මෙච් කරගෙන මෞතුමිය අරමුණු කරගෙන මගේ මෞතුමිය තරහ නොවේවා තරහ නොවේවා තරහ නොවේවා මේක සියවර දහස්වර මෙනෙහි කරන. පළවෙනි වචනෙන් ධ්‍යාන ලබා ගත්තේ කෙනාට බොහොම ලේසි දෙවෙනි වචනෙන් ධ්‍යානයට පත් වෙන්නේ. ඊළඟට තුන්වෙනි වචනේ ගන්නවා මම නිදුක් නිරෝගී වෙමි මම නිදුක් නිරෝගී වෙමි නිදුක් නිරෝගී වෙමි කියලා තමන්ද කීප සැරයක් මෛත්‍රී කරගෙන මගේ මෞතුමිය නිදුක් නිරෝගී වේවා නිදුක් නිරෝගී වේවා නිදුක් නිරෝගී වේවා මෙහෙම සියවර දහස්වර හිතින් මෙනෙහි කරනකොට පෙර සේම උපචාර සමාධි අර්පණා සමාධි ලැබෙනවා. ඔය වගේම හතරෙන් වචනේ ගන්නවා මම සුවපත් වෙමි මම සුවපත් වෙමි මම සුවපත් වෙමි. ඊළඟට මෞතුමිය අරමුණු කරගෙන ගේ මෞතුමිය සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා මේක සියවර දහස්වර මෙනෙහි කරනවා. අන්‍ය විහෙත නොවි එයින් උපචාර සමාධි අර්පණා සමාධි ලැබෙනවා. ඒවා ප්‍රගුණ කර ගැනීමකින් අනුපිළිවෙලින් කරන්න තියෙනවා. මේ කියන්නේ සැලසුම දල වශයෙන් වෙයි. ඊළඟට තමන්ගේ පියා තමන්ගේ ගුරුවරයා මේ වාගේ තමන්ට උපකාර වෙච්ච කල්යාණ මිත්‍රයන් 10 දෙනෙක් විතර ගන්නවා. ඒ 10 දෙනාට වෙන වෙනම එක එක්කෙනාට ධ්‍යාන 12 බැගින් වඩලා 10 දෙනාටම ධ්‍යාන වඩන්න පටන් ගන්නවා. ඊළඟට මධ්‍යස්ථ කෙනෙක් තමන්ට හිතවත් උත්කමක උන්නේ අහිතවත්කමක උන්නේ ඒතනත් ආරමුණු කරගෙනත් මෛත්‍රී ධ්‍යාන වඩනවා. එක්කෙනා එක්කෙනා බැගින් 10 වාරයක් 10 දෙනෙකුට වඩනවා. ඊට පස්සේ 10 දෙනාම එක්කාසු කරලා වඩනවා. ඊට පස්සේ තමන්ට අහිතවත් පුද්ගලෙක් ඉන්නවනම් ඒ අහිතවත් පුද්ගලයාටත් ඔය වගේම වඩනවා. මේම තමාය තමාගේ හිතවතාය තමන්ගේ මෙදහතාය තමන්ගේ අහිතවතාය කියන සියලු දෙනාට එකසේ ධ්‍යාන වඩන්න පුළුවන් වුණාම ඒකට කියන සීමා සම්බේධය කියලා. ඒ කියන්නේ යමක් කැඩුවා වෙනසක් නැහැ. හැම දෙනාටම එකසේ මෙත්සෙත් වඩන්න පුළුවන්. ඒ මට්ටමට ආවට පස්සේ තමයි තමන් ඉන්න නිවසක් තමන් ඉන්න ආරාමයක් තියෙනවා නම් එතන ඒ ස්ථානයේට මෛත්‍රී වඩනවා. ඒ ස්ථානයේ සියලු සත්‍යයන්ද ඊළඟ තමන් ඉන්න ආරාමේ සීල සත්‍යයන්ද තමන් ඉන්න ගමේ සීල සත්‍යයන්ද තමන් ඉන්න නගරේ සීල සත්‍යයන්ද තමන් ඉන්න රටේ සීල සත්‍යයන්ද ඔහොම ඈතට ඈතට යන්න යන්න හිත ඉහළ අහසට ගිහිල්ලයි මේක මෙනෙහි කරන්නේ. ගුවන් යානෙන් උඩට ගියාම තමයි හරියට පින්තූර වැටෙන්නේ. ඒ වාගේ තමයි හිත ඉහළට යනවා මේ ඈතට ඈතට හිත විසිරීමේදී. අන්තිමේදී ඔහම ගිහිල්ලා එක සක්වලක් සක්වල 10ක් ඔයාගේ වඩලා දිසා වශයෙන් වඩන්න පටන් ගන්නවා. නැගෙන දිසාවේ සීල සත්‍යෝ දකුණු දිසාවේ බටහිර දිසාවේ උතුරු දිසාවේ නැගෙන අනු දිසාවේ දකුණු අනු දිසාවේ බටහිර අනු දිසාවේ උතුරු අනු දිසාවේ යට දිසාවේ උඩ දිසාවේ කියලා දස දිසාවටම ඔය ධ්‍යාන හතර වඩනවා. වෛර නොවෙත්වා කියන එක වචනයෙන් ධ්‍යාන තරහ නොවෙත්වා නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා වචන හතරෙන් එක එක වචනයට ධ්‍යාන තුන තුන බැගින් වඩන්න පුළුවන්. කොහොම දස දිසාට වැඩිමේදී පුලංකම තියෙනවා ධ්‍යාන 528ක් වඩන්න. මේක තින් එක කතාවක්. දැන් අපි ජීවත් වෙන මේ මහ පොළොවේ අපට විශාල සත්ව කොට්ටාසයක් සම්මුඛ වෙනවා. අපාද දිපාද චතුස්පාද බහුපාද ආදී සත්වෝ ඉන්නවා. ඒ හැම සත්‍යයකටම අපි අපේ මෛත්‍රිය වඩන්න පුරුදු වෙන්න ඕනේ. ඒක හර එදිනෙදා තමන්ගේ ජීවිතයේදී තමන්ගේ ජීවිතයේදී තමන්ගේ ප්‍රයෝජනවත් හැටියට හසුරුවා ගන්න පුළුවන් වෙන්නට ඕනේ.
නිදසුනක් වශයෙන් කියනවා නම් තමන් වෙත කෙනෙක් එනවා. හිතවත් හෝ මෙදහත් හෝ අහිතවත් හෝ කෙනෙක් එනවා. එනකොටම ඈත තියාම මේ පින්වතා වෛර නොවේවා, වෛර නොවේවා, තරහ නොවේවා, තරහ නොවේවා, නිදුක් නිරෝගී වේවා. එච්චර දිගට බැරිනම් මේ තැනැත්තා සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා කියලා හිතන්න පුළුවන්. එහෙම හිතන්න හිතන්න තමන්ගේ සිතේ ඇති වෙන්නේ ඔහු කෙරෙහි අසීමිත මෛත්‍රියක්. ඒ තැනැත්තාගේ හිතත් අන්තිමේදී මෛත්‍රිය බවට පත් වෙනවා. තමන් වෙත බොහොම ගෞරව සම්ප්‍රයුක්තව හැසිරීමක් ඔහුට ඇති වෙනවා. තමන් කඩසාපුවකට යනවා. යනකොට මේ ස්ථානයේ ඉන්න වෙළෙන්දන්ට නැත්තම් අයිතිකරුවන් මෙච් කරනවා. ඒ වගේ මෙතන එන යන අයට මෙච් කරනවා. තමන්ට ලියුමක් එනකොට මේ ලියුම එවන තැනැත්තා හිතලා එයාට මෙච් කරනවා. තමන් අන් කෙනෙකුට ලිපියක් ලියනවා නම් ඌට මෙච් කරලා ලිපිය ලියනවා. ඒ වගේම තමන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උගන්වන්න යන ගුරුවරයෙක් නම් ඒ අධ්‍යාපන ක්ෂේත්‍රය ඉගෙන ගන්න ශිෂ්‍යයන්ට මෙච් කරනවා. ගුරු මණ්ඩලයට මෙච් කරනවා. පහසේන දෙවියන්ට මෙච් කරනවා. ඔය වගේම උසාවියට යනවා නම් උසාවියේ නඩුකාරතුමාට මෙච් කරනවා. නීතිඥවරුන්ට මෙච් කරනවා. ඒ වගේම තමන්ගේ විපක්ෂ අයට මෙච් කරනවා. හැම වෙලාවෙම තමන්ගේ ජයග්‍රහණී ලැබෙනවා. මේක ආචාර්ය සිදුවීමක්. ආචාර්ය ප්‍රතිඵලයක්. මේක අප අත්හදා බලන්න. කිසිසේත් වරදෙන්නේ නැහැ. ඒ නිසා අපට පුළුවන්කම තියෙනවා දැන් මේ ගස් කොළන් වල මුලේද, කඳේද, පොත්තේද, කොළේද, නැට්ටේද, දල්ලේද, මලේද, ගෙඩියේද ඉන්න පොඩි පොඩි සතුන්. අපි ඇතන්න මෙච් කරනවා. මෙච් කිරීමෙන් ඔහුගේ ඒ සීලු සත්වයන්ගේ සන්තාන තුලත් මෛත්‍රී සිත් පහළ වෙනවා පමණක් නෙමෙයි ඒ සතුන්ගෙන් අපට හිරි අර නොවි යනවා. ඒ වගේම මේ වනාන්තරේ නැත්තම් මේ ඉඩමේ ඉන්න අපාද, දෙපාද, චතුස්පාද, බහුපාද සීලු සත්වෝ කියලා මෙච් කරන උන්ට ඒ සත්වෝ නිදුක් නිරෝගී සුවපත්ත්වා 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 කියලා. ඉතින් අපට මොන තරම් මෛත්‍රී අරමුණු තියෙනවද? අපි ආහාර ටිකක් ගන්නකොට මේ ආහාරයේ සම්පාදනය කළාත්ෝ නිදුක් නිරෝගී සුවපත්ත්වා 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 මෙන් කරන්න පුළුවන්. ඔය වාගේ හැම කරුණකදීම එකක් ගානේ ඔය පුජ්‍යලයන් සිහි කරලා පුජ්‍යලයන්ට මෛත්‍රී සිත යවනවා. ඒ මෛත්‍රී සිත යැවීමෙන් පමණක් නවතින්නේ නැතුව ඒක ඊට පස්සේ ත්‍රිලක්ෂණ විපස්සනාවට හරවන්නත් අපි පුරුදු වෙන්නට ඕනේ. හැම භාවනාවකම අවසානයේ ත්‍රිලක්ෂණ විපස්සනාව මතක තබා ගන්නට ඕනේ. දැන් අපි සලකා බලමු මේ මෛත්‍රී වැඩු මම කියා කෙනෙක් නැහැ. මේ මෛත්‍රී වැඩුවේ නාම රූප දෙකක්. මේ නාම රූප වශයෙන් චිත්ත චෛතසික උපාදාන රූප භූත රූප වශයෙන් කොටස් හතරක් අපි හිතනවා. එක సంతානයක යම් ප්‍රමණක් සිත් පහළ වෙනවා. කාමාචර සිත් පහළ වෙනවානේ. චෛතසික 52ක් පහළ වෙනවා. එක එක සිත් වලට අනුව. ඒ වගේම රූප 27ක් එක්කෙනෙකුට තියෙනවා. මහා භූත රූප 4යි උපාදාන රූප 23යි. ඒ ඔක්කොම ශෙනයක් ශෙනයක් පාසා ඇතිව නැතෝ යනවා අනිත්‍යයි. ඇතිවීමෙන් නැතිවීමෙන් පිළිපිලි යනවා දුක්ඛයි. කැමැති කැමැතිසේ නොපවතී යනවා අනත්තයි. පිළිකුල් බැවින් අසුබයි. මේ විදිහට ඒ තමන්ගේ ආත්මභාව සංඛ්‍යාත නාම රූප ත්‍රිලක්ෂණ විපස්සනාට හරවනවා. ඒකම දැන් අපි යම් කෙනෙකුටද මෛත්‍රී කෙරුවේ ඇයි මෛත්‍රී ලබාගත් තැනැත්තාගේ මෛත්‍රීට අරමුණු වූ තැනැත්තාගේ සිතේ සංතානෙ තියෙන්නේ නාම රූප දෙකක්. ඒ නාම රූප සියල්ල ශෙනයක් ශෙනයක් පාසා ඇතිව නැතෝ යනවා අනිත්‍යයි. ඇතිවීමෙන් නැතිවීමෙන් පෙළිපෙළි පවතින දුක්ඛයි. කැමැති කැමැතිසේ නොපවර්ණා බැවින් අනත්තයි. පිළිකුල් බැවින් අසුභයි. මේ අනිච්ච දුක්ඛ අනත්ත නාම රූප ධර්ම පීලන සංකත සංකාප විපරිණාම ස්වභාවයෙන් යුක්ත වන බැවින් දුක්ඛ සත්‍යයි. ඒ දුක ඇති කරන පූර්ව භව තෘෂ්ණාව දුක්ඛ සමුදය සත්‍යයි. ඒ දෙකම නැති ශාන්ත නිවන දුක්ඛ නිරෝධ සත්‍යයි. නිවන අරමුණු කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග සත්‍යයි. අනන්ත අපරිමාණ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා විසින් අවබෝධ කළ මේ ගාම්භීර චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මගේ මේ භාවනාවේ කුසලය හේතු වේවා, වාසනාව වේවා කියලා අදිෂ්ඨාන තබා ගන්න. එතකොට අපේ సంతානේ සීලයයි, සමාධියයි, ප්‍රඥාවයි තුනම වැඩෙනවා. මෙන්න මේක නිසා දැන් මේ වසරක් උදා වෙච්ච මොහොතේදී අපේ ලංකා වාසී සීල මිනිසයන්ද, සීල සත්‍යයන්ද
විදේශ රටවාසී සිල්ු මනුෂ්‍යයන් සිල්ු සත්වයන් අපි මෛත්‍රී කරන්න පුරුදු වෙන්නට ඕනේ. අපේ මහා බෝධිසත්වයන් වහන්සේ ඈත අතීතයේදී අරක කියන තාපසේකව ඉඳලා අරක කියන නමින් තාපස දම් පුරලා 7 අවුරුද්දක් මෛත්‍රී ධ්‍යාන වැඩුවා. ඒ 7 අවුරුද්දක් මෛත්‍රී ධ්‍යාන වඩලා මහා කල්ප 8ක් ආභස්සර බඹතලේ බ්‍රහ්මලෝකයේ හිටියා. ආත්ම භාව 300ක් සක්විතමේ සක්දෙව් රජ වුණා. ආත්ම භාව 500ක් එවාගෙම මනුලවදී චක්‍රවර්ති රාජ්‍යයට පත් වුණා. තවත් ඉතින් ලැබූ සම්පත් අපමණයි කියලා සඳහන් වෙනවා. අපේ සරුවත් මහ රහතන් වහන්සේත් ඔය වගේම පූර්ව ජාතියක අවුරුදු 7ක් තිස්සේ මෛත්‍රී වඩලා ඔය වගේම ආභස්සර බඹතලේ මහා කල්ප 8ක් වාසය කළා. දැවත ශක්‍රදිවි රාජ තත්ත්වයට පත් වුණ ආත්භාව 300ක්. මනුෂ්‍ය ලෝකෙත් ඒ වගේම ආත්භාව 500ක්ම ශක්විත රජ වෙලා හිටිය. ඒකේ උත්තමයන් වහන්සේගේ පූර්ව ජාතියේ පෙනෙන නුවණට වැටහුණා. වැටහිලා ධර්මද්වජ පඬිවරයා වශයෙන් ඉන්න කාලයේදී අධිෂ්ඨාන කළා, මම නිවන් දකින අතුරු මගේ සිතේ කවදාකවත් වෛරයක්, ක්‍රෝධයක්, පටිඝ සංඥාවක් පහළ නොවි මගේ සිතේ පිපුණු දයසමන් මලක් වාගේ, නාමලක් වාගේ, නිලුම් මලක් වාගේ හිත පිරිසිදුව මෛත්‍රියෙන් පවතිවා කියලා අධිෂ්ඨාන කරගෙන තිබුණා. ඔය අධිෂ්ඨානෙට වැදගත් කාරණයක්, එදා ඒ ධර්මද්වජ පඬිතුයන් වහන්සේට සහාය දුන්න රජතුමාගේ ඉස පීරණ ඇඳුම් අන්දන කප මහත්තයාට, චත්තපාණී කප මහත්තයාට තමයි යෝගුණේ පිහිටලා තිබුණේ. එදා එතුමා එහෙම හිටියා වගේම රහතන් වහන්සේ රහත් වෙලා රහත් වීම දක්වාම කිසිදාක කිසි කෙනෙක් එක්ක අමනාප වෙලා නැහැ. ඒ වගේම වෛර කරලා නැහැ. මෛත්‍රී සිතින්ම කටයුතු කරලා පාරමී පුරාගෙන ඇවිල්ලයි උන්වහන්සේ අරහත්ත්වයට පත් වෙලා තියෙන්නේ. මෙන්න මේ විදිහේ ආනිසංස අපි කාටන් ලබන්න පුළුවන්. අද අපි මෛත්‍රී වැඩුවා නම් යම් පමණක් ඒක ආනිසංස වශයෙන් මෙලොවම ආනිසංස 10ක් අපට ලැබෙනවා. අපිට සැපෙන් නිදා ගන්න පුළුවන්, සැපෙන් අවදි වෙන්න පුළුවන්, නපුරු සීන නොදකින්න පුළුවන්, මිනිස්යන්ට ප්‍රිය වෙනවා, අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා, දෙවියෝ ආරක්ෂා කරනවා, එවාගේ වශවිස අවියවද ගෙනි විපත්ති වලකිනවා, මුහුණේ වර්ණේ පැහැපත් වෙනවා, මරණ අසන්න මොහොතේදී ඒ වගේම ප්‍රසන්න සිතින් අවසාන සිතින් මනස සිහිනුවණින් ගත කරන්න හැකි වෙනවා. ඒ නිසා අපි හැකිතාක් දුරට මේ මෛත්‍රී භාවනා සම්බන්ධව පුරුදු කරනවා නම් ඉතා වැදගත් වෙන බව මම බොහොම සරල බණක් හැටියටයි අද මේ ඉදිරිපත් කළේ. බොහෝ දින අහන දෙයක් තමයි මෛත්‍රී භාවනාව. බොහෝ දින කැමති දෙයක් තමයි මෛත්‍රී භාවනාව. එනිසා මේ මෛත්‍රී භාවනාව ගැන තව තවත් අවශ්‍ය දේවල් ගුරුවරුන්ගෙන් අහ බලාගෙන පනපොත් වලින් දැන ඉගෙනගෙන මෙහි යෙදෙන හැටියට අපි කරුණාවෙන් ලංකාවාසී බෞද්ධ ජනතාවට ආරාධනා කරනවා. දැන් වේලාව සමාප්තයි. මෙතෙක් මේ සීලේක පිහිට ධර්ම ශ්‍රවණේ කළපින් සෑම දිනාට මෙලොව වාසයෙන් ආයු වර්ණ සප බල ඥාන වින්දනේ වෙමින් සම්‍යක් ප්‍රාර්ථනා සපුරාගෙන දෙලොව ජයගෙන පැතු බෝධි ඥාන වලින් අග්‍රාමා මහ නිවන් සෝමත් වේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. සැමට තෙරුවන් සරණයි. සද්ධර්ම වර්ෂා වැඩසටහන තුලින් මෛත්‍රියෙහි ඇති ಗುಣ පිළිබඳව අපි අද දැන කියාගත්තා. අතිපූජන ආවිනේ අරිධම්ම මහ ස්වාමින් වහන්සේ ඒ පිළිබඳව මනාව අපට පැහැදිලි කළා. මේ මෛත්‍රී සිතිවිලි ඇති කරගෙන මෛත්‍රී සහගතව ජීවත් වන්නට ඔබ පුරුදු පුහුණු වනවා නම්, මම පුරුදු පුහුණු වනවා නම්, අප පුරුදු පුහුණු වනවා නම් මේ සමාජය කතරම් සාමකාමී සමාජයක් බවට පත්වේවිද? රණ්ඩු සරුවල් නැති සාමකාමී එහෙව් සමාජයකට හැම දිනාගේම සිත්තුලින් මෛත්‍රිය පැතිරේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අද දවසේ සද්ධර්ම වර්ෂාව වැඩසටහන අපි අවසන් කරන්ටයි මේ සූදානම් වෙන්නේ. ශ්‍රී ලංකා රාමඤ්ඤනිකාය අනුනායක ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසක ත්‍රිපිටක ධාරාචාර්ය මහා කම්මဋ්ඨානාචාර්ය ශාසන ධජ අතිපූජ්‍ය නාවිනී අරිධම්ම ස්වාමින් වහන්සේට අපේ නමස්කාර පූර්වක ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම උන්වහන්සේගේ උපස්ථායක ස්වාමින් වහන්සේ ලෙස කටයුතු කරමින් මේ සද්ධර්ම වර්ෂා වැඩසටහන මනාව සම්බන්ධීකරණය කරන පූජ්‍ය නාගපොකුණේ අරියසිල ස්වාමින් වහන්සේටත් අපි අපේ නමස්කාර පූර්වක ස්තුතිය පුද කර සිටිනවා. උන්වහන්සේ නොවන්නට සද්ධර්ම වර්ෂා වැඩසටහන මෙතරම් දීර්ඝ කාලයක් මෙතරම් සුන්දර ලෙස ගලායමක් සිද්ධ වෙන්නේ නැහැ. කෙසේ වෙතත් අපි ඒ ආකාරයෙන් උන්වහන්සේට ස්තුතිවන්ත වෙන ගමන් අද දවසේ සද්ධර්ම වර්ෂාවට සරහන නිමාවටපත් කරනවා. අපි ප්‍රාර්ථනා කරන්නේ ඔබ හැමදෙනාටම
මෛත්‍රී සහගත සිතිවිල්ලෙන් යුක්තව ජීවත්වන්නට පුළුවන් වටපිටාවක් සැකසේවා ඒ ලෝකයේ තුල සැනසිලිදායක ලෙස ජීවත්වන්නට ඔබට අපට හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා අවසානයේදී අමාමහ නිර්වාණය සාක්ෂාත් කරගන්නට ඒ තුලින් අපිට ඉදිරි ප්‍රස්තාව සැලසේවා කියයි ඔබ සැමට තෙරුවන් සරණයි